Daniel's Bonsai YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මාස 6ක් තිස්සේ මට ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. නොයෙකුත් බාධාවන් නිසා. නමුත් ඉඩ ලැබුණ වහම මම ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඔබ කරන බොන්සයි නිර්මාණ ගැන ඔබ තෘප්තිමත් නැද්ද? නැත්නම් ඔබ බොන්සයි නිර්මාණය කරන එක නවත්තලාද? එහෙම කෙනෙක් නම් ඔබ මේ වීඩියෝ එක විශේෂයෙන්ම ඔබටයි. මට හමු වෙන ගොඩක් අය කියන්නේ බොන්සයි කියන එක හැමෝටම කරන්න බෑ. ඒක හරි අමාරුයි කියලා. එයාලා හැමෝම දවසක ගොඩක් උනන්දුවෙන් ආශාවෙන් බොන්සයි කරන්න පටන් ගත්තේ. නමුත් එයාලා මගදී ඒක නතර කරලා. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි ඔබ කරන නිර්මාණ තවත් කෙනෙකුගේ නිර්මාණ හැකියාවත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔබ එසේ කරන්නට ගියොත් ඔබ අදායිර්යමත් වෙන්න යනවා. ඔබ ඉස්සලාම ගහ ගන්න, ඒක පැල කරන්න, ඒ ගහට ඇදෙන්න කාලයක් දෙන්න, නිර්මාණයක් කරන්න පටන් ගන්න. ඔබේ අත්දැකීම තමයි ඔබේ හොඳම ගුරුවරයා වෙන්න යන්නේ. ඔබ බොන්සයි ගහ හදන්න පටන් අරගෙන ඔබ ඒකත් එක්ක කාලය ගත කරනකොට ඔබ ස්වභාවිකවම දැනගන්නවා ඔබ කරන්න ඕනේ මොනවද, කරන්න හොඳ නැත්තේ මොනවද කියලා. ඔබ බොන්සයි ගහ හදන්න ඉගෙන ගන්න යනවා. මම කියන දේ වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නේ නෑ තව කෙනෙකුගේ නිර්මාණ දෙයක් බලන්න එපා කියලා. හොඳ සාර්ථක බොන්සයි නිර්මාණකරුවන්ගේ නිර්මාණ දෙයක් හොඳින් බලන්න, ඒවා හොඳින් අධ්‍යයනය කරන්න, ඒ තුලින් ඉගෙන ගන්න. මම කියන්නේ ඔවුන්ගේ නිර්මාණ හැකියාවන් සමග ඔබේ නිර්මාණ හැකියාව සංසන්දනය කරන්න එපා. ඔවුන්ගේ කාලපරාසයන් වෙනස් වෙනවා. ඔවුන්ගේ හැකියාවන් වෙනස් වෙනවා. ඒ දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණත් එක්ක ඔබේ නිර්මාණ සසඳන්න යන විට ඔබ අධෛර්යමත් වෙන්න යනවා. මොකද ඔබ තවම බොන්සයි කලාවට අලුත්. හැබැයි එකක් මතක තියාගන්න, ඔබ නිර්මාණය කරන සෑම නිර්මාණයක් තුළම 100%ක්ම ස්වභාවික පෙනුම තියෙන්න ඕනේ. ඔබ ස්වභාවික පෙනුම ගැන ඉගෙන ගන්නට නම් ස්වභාවිකව තිබෙන පැරණි විශාල ගස් පියා හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ ගහේ හැඩයන් පිළිබඳව, ඒ ගහේ අතු පිහිටලා තිබෙන ආකාරය පිළිබඳව, ඒ ගහේ මූල පද්ධතිය ගැන ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. එවිට ඔබ ඉගෙන ගන්නට යනවා ස්වභාවික ගහක තිබෙන හැඩය සහ පෙනුම. ඉතින් අද දවසේ මම ඔබට දෙන පණිවිඩය තමයි ඔබේ හැකියාව, ඔබේ නිර්මාණ හැකියාව තව කෙනෙකුගේ නිර්මාණ හැකියාව සමග සංසන්දනය කරන්නට එපා. ඔබ ඔබම වන්න, ඔබටම ආවේණික වූ විලාසයකට ඔබේ නිර්මාණ ඔබ කරන්න පටන් ගන්න. හැබැයි 100%ක්ම ස්වභාවික පෙනුම පවත්ව ගන්නට ඔබ සෑම විටම උත්සාහ කරන්න. ඉතින් මම හැමදාම කියනවා වගේ අදත් කියන්නම්, බොන්සයි කලාව කියන්නේ ඔබේ හිවසීම ප්‍රගුණ කරන කලාවක්. ඔබට දඩිබිඩියේ දවසින් දෙකෙන් සතියෙන් දෙකෙන් බොන්සයි නිර්මාණය කරන්නට බෑ. ඔබ ගහ කරගෙන පැතිලි බඳුනක හිටවූ පමණින් ඔබට බොන්සයි නිර්මාණය කරන්නට බෑ. ඔබ හොඳින් වැටෙන ගහකින් බොන්සයි නිර්මාණයක් ආරම්භ කරනවා නම් අඩුම තරමින් ඔබට වසර 3-4ක්වත් ඒ ගහ පුහුණු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ මම කාලයක් තිස්සේ පුහුණු කරන ගස් දෙකක් ඔබ වෙත ගේන්න යනවා. එකක් තමයි මේ රයිටියා ගහ. මේ රයිටියා ගහ මීට අවුරුද්දකට කලින් මම වය කළා. ඒ ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔබට බලන්න පුළුවන්. අනිත් එක තමයි පවුඩර් පෆ් ගහ. ඒ ගැනත් මම පෙන්නන්නම් පියවරෙන් පියවර. පවුඩර් පෆ් ගහට මාස 20ක් වෙනවා. මේ රයිටියා ගහට හරියටම අවුරුද්දක් වෙනවා. නමුත් මේ ගස් දෙකේම සාර්ථක නිර්මාණ අපි දකින්න නම් තවත් අවුරුදු කීපයක් අපිට බලන් ඉන්න වෙනවා. ඉතින් බොන්සයි කියන්නේ ඉවසීම ප්‍රගුණ කරන කලාවක්. දඩිබිඩියේ එක රැයකින් බොන්සයි නිර්මාණයක් ඔබට කරන්න බෑ. එනිසා මම අද ඔබට කියන්නේ ඔබ බොන්සයි නිර්මාණ කිරීම නවත්තලා තිබෙනවා නම් නැවත ආරම්භ කරන්න. නැවත ගහක් කරන් නිර්මාණය කරන්න පටන් ගන්න. කාලයත් එක්ක ඉවසීමෙන් ගනුදෙනු කරන්න. අනිවාර්යයෙන්ම
ඔබ දක්ෂ බොන්සයි නිර්මාණකරුවෙක් වෙනවා වෙනවාමයි. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන පිණිස ෂෙයා කරන්න. ඔබ තවම ඩැනියල් ස්පොන්සර් YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් එන්න ඕනේ නම් bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉඩ ලැබුණාම තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සුබ දවසක්.